සාදරයෙන් පිළිගන්නවා RevieWtoLK YouTube channel එකේ තව video එකකට. ඉතින් මේ ළඟදී මම community post එකක් දැම්මා AliExpress එකෙන් order එකකට refund එකක් කරගන්න විදිය ඕනද කියලා. ඉතින් ඒකට හුඟ දෙන්නෙම කිව්වේ අනිවාර්යයෙන්ම ඕනේ කියලා. ඉතින් මට හිතුණා ඒකන video එකක් කරන්න. ඊට කලින් මම ඔයාලට දෙයක් කිව්වොත් ඔය AliExpress එකෙන් කලින් order එකක් දාලා ගෙදරට ගෙන්නගෙන තියෙනවා නම් ඔය අනිවාර්යයෙන්ම දන්නා මෙන්න මේ විදියට packages වල තමයි අපිට AliExpress එකේ බඩු ගෙදරට එන්නේ. ඉතින් මේ ළඟකදී ඉඳලා නැත්තම් මෑතක ඉඳලා සාමාන්‍ය ලංකාවේ logistics company එකක් කරලා නැත්තම් courier service එකක් කරා වගේ මේ විදියට post පනතේ අපිට මේ විදියට බඩු එන්න ගත්තා. ඒකට හේතුව තමයි ලංකාවේ අය ගෙදරට බඩු ආවත් refund කරනවා AliExpress එකට බඩු ආවේ නැහැ කියලා. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඒගොල්ලන්ට confirm කරගන්න විදියක් නැහැ අපේ ගෙදරට අනිවාර්යෙන් බඩුව ආවද නැත්නම් ඇත්තටම මේගොල්ලෝ සාධාරණ හිතුවමදද කරන්නේ නැත්නම් බොරුවටද කරගන්නේ කියලා. ඒගොල්ලෝ දන්නේ නැති නිසාම මෙන්න මේ විදියට AliExpress එකෙන් ලංකාවේ logistics company නැත්නම් courier service එක කරා අපිට මෙන්න මේ විදියට ඒ හරහා බඩු වෙනවා. ඒතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන්ම දන්නවා ඒ logistics company inform කරන ගලන්ට අනිවාර්යෙන් ලංකාවට බඩු ආවා කියලා. එතනින් හරහා අපිට බඩුව ගෙදරටම එනවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා ඔය අවුරුදු ගානක දාපු බඩුවක් කියලා බලන්න free shipping තිබ්බ බඩුව බොහෝ දුරට දැන් පොඩි shipping cost tag add වෙලා ඇති. මෙන්න හේතුව තමයි මෙන්න මේ refund කරන අපේ අය බොරුවට. ඉතින් මතක් කරනවා ඔයත් සාධාරණ හේතුවක් මත ඇරෙන්න මෙන්න මේ විදිහට refund කරන්න එපා. ඒක අනිවාර්යයෙන්ම ඉස්සරහට order කරන අයට ලොකු අසාධාරණයක්. හරි අපි දැන් බලමු කොහොමද refund කරන්න කියලා. ඉතින් ඔය AliExpress app එක open කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් යටම බාර් එකේ දකුණු අත පැත්තේම account කියලා එකක් තියෙනවා. අන්න ඒකට ඔයාලට කෙලින්ම ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනද මෙතන orders එකේ එහා පැත්තේම RevieWtoLK කියලා එකක් තියෙනවා. ඉතින් ඔය RevieWtoLK එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන්ට එන ගමන් තියෙන බඩු ටික මේ විදිහට list down කරලා තියෙනවා මගේ දෙකක්ම back away එකකුයි waterproof case එකකුයි. ඉතින් මම back away එකට ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ කියတဲ့ confirm order receipt. අනම්මන හැමදේම අතර මම ඔයාලට මතක ඇති මගේ AliExpress video එකේදී මම කියලා දුන්නා මේක කොහොමද හරියටම කරගන්නේ කියලා. ඉතින් මේක යටට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් open dispute කියලා එකක් තියෙනවා. ඉතින් ඒක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට form එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට පුළුවන් refund only නැත්නම් refund and return items කියලා එකක් තියෙනවා. මම මෙතන refund only කියලා යනවා. ඉතින් ඔයාලට පේනවා ඊට පස්සේ නා did you receive your order කියලා. අපි order එක අපිට ආවද කියලා මේගොල්ලෝ අහනවා. අපි මෙතන no කියලා select කරපු ගමන්ම ඔයාලට පේනවා ඇති සාමාන්‍ය මෙතන එනවා අපිට form එක ඉස්සරහට පුරවන්න දෙන්නේ නැති. ඒකට හේතුව තමයි අපිට මේගොල්ලෝ order එක එවද්දී සාමාන්‍යයෙන් කාලයක් දෙනවා ඒ අතරතුර එනවා කියලා. ඉතින් ඒ කාලය තාම ඉවර වෙලා නැහැ. ඒකයි අපිට මේ form එක ඉස්සරහට පුරවන්න දෙන්නේ නැත්තේ. ඉතින් ඔයාලට පේනවා 2022 1/29 කියලා එකක් තියෙනවා. ඉතින් එදායින් පස්සේ පුළුවන් අපිට මේකේ form එක ඉස්සරහට පුරවන්න යන්න. ඉතින් දැන්ට මේක refund එක මම කරන්නේ නැහැ. අපි යමු ඊළඟට කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයාලට එක හොඳ අවස්ථාවක් මට මේක වන්ට කියලා දෙන්න. කොහොමද refund එක කරගන්නේ කියලා. ඉතින් සාමාන්‍ය මේ වගේ එකක් එන්න පුළුවන් අපිට refund දෙන්නේ නැති වෙන්න. ඉතින් ඒක හුඟක් හොඳයි. ඔයාලට කියලා දෙන්න ලැබිච්ච එක. ඉතින් ඊට පස්සේ අපිට පේනවා මම waterproof එකට තමයි refund එක කරන්න. ඉතින් මම ඉස්සලාම ඔයාලට මෙතන tracking එක click කරලා පෙන්නන්න. මොකද්ද මේ tracking එකෙන් පෙන්වන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා මෙතන tracking එකට ගියාට පස්සේ delivery කියලා එක්කම LK custom link ළඟ අපේ order එක නැවතිලා වගේ තියෙනවා. තාම කොළඹට ඇවිල්ලා නැහැ කියලා. ඉතින් මෙන්න මේ හින්දාම තමයි මම refund එක කරන්නත් හිතුවේ. දැන් අපි බලමු tag ගාලේ refund එක කොහොමද කරන්නේ කියලා. හරි. අපි මම back ගිහිල්ලා අර විදිහටම order එකට යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අර විදිහටම තියෙනවා. තාම මෙතන යටම තියෙනවා open dispute කියලා එකක්. ඒ click කරාට පස්සේ ඔයාලට බලමු අර විදිහටම form එක එනවා. අපි එතන refund only කියලා order එක ආවෙ නැහැ කියලා select කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා dispute reason එකට මම දානවා logistics tracking problem කියලා. ඉතින් ඊට පස්සේ එතන reason එකට මම දානවා යට තියෙන එකෙන් purchase protection is running out කියලා. එතන අපිට අවිල්ල නැහැ බඩු. හැබැයි transit එකේ තියෙනවා කියලා පෙන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට දාලා මම ඊළඟට යනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් refund amount කියලා එක. ඉතින් ඔයාලට පේනවා ඇති ඒ යටම තියෙනවා maximum refund amount එක $0.1 ඉඳන් 1.18 වෙනකම්. ඉතින් මම මේ order එක වියදම් කරපු මුදල තමයි ඔයාලට පේනවා ඇති 1.18. එතන වෙනකන් අපිට refund එක ඉල්ලන්න පුළුවන්. ඉතින් මම මෙතන type කරනවා 1.18යි කියලා. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති අපේ refund method එක විදිහට standard refund එක දවස් 3ක් 20ත් අතර වැඩ කරන දවස්වල එනවා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන phone නම් note එකක් දෙන්න. මෙන්න මෙතන මම මෙතන දානවා I didn't receive my order කියලා. ඊට පස්සේ අපි මේක දාලා submit කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහටම තමයි සාමාන්‍යයෙන් ඔයාගේ order එකට damage එකක් වෙලා තියෙන හැටි refund එකක් ගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති අර විදිහටම ඔයාගේ reason එක දාලා මෙතන photo එකක් upload කරන්න පුළුවන් ඔයාගේ damage වෙලා තියෙන මොකක් හරි. ඉතින් එතන click කරලා ඔයාට submit කරන්න පුළුවන්. ඉතින් මම මේක submit කරනවා. සබ්මිට් කරාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඩිස්පියුට් ඉන් ප්‍රෝග්‍රස් කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ අපි ඩිස්ට්‍රිබියුට් කරපු වෙලාව හැමදේම වගේම දීලා තියෙනවා. ඉතින් අපි දැන් ඩිස්ට්‍රිබියුට් කරලා තියෙන්නේ ඔයා දීපු account number එකටම. ඒගොල්ලෝ confirm කරොත් අනිවාර්යයෙන්ම ඔයාට refund එක ලැබේ. ඉතින් මේකට හේතුවක් තමයි සාමාන්‍යයෙන් මේක refund එක tag ගාලා දෙනවා ඔයා කලින් AliExpress එකේ හුඟ customer කෙනෙක් නා. ඒ කියන්නේ ඔයා confirm කරලා තියෙනවනේ වාගේ orders හුඟක් ඇවිල්ලා තියෙනවා කියලා. අපිට දවස් දෙකකින් වගේ refund එක accept කරගන්න පුළුවන්. ඉතින් මම දවස් කිහිපයකට පස්සේ ආවා අර විදියට
account gila order sala vivol gila metanta awa ipase wada peenawa thi ape athulata giyaata passe peenawa thi metana status ekek finish kiyala thiyena eken distribute ekek iwarai distribute finish ekek giyaata passe wada peenawa thi ape distribute ekek finish apita refund karana 1.18 ara vidihatama thi meke enne api order කරපු කාඩ් එකටම තමයි කියන්නේ අපි order කරලා තියෙන සමන් debit card යන්න debit card එක අදාළ account එකට ඒගොල්ලෝ අපිට refund එක දානවා. ඉතින් AliExpress judgment details වලට ගියාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදියට හැමදේම වගේම තියෙනවා. ඉතින් ඊට පස්සේ මම back ගිහලා refund information වලට යනවා. ඊටස් වලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා refund status එක යටතේ refund application received application under review ඊට පස්සේ තමයි refund approved වෙන්න තියෙන්නේ. තාම approved වෙලා නැහැ bank එකකින්. ඊට පස්සේ අපිට account එකට අපේ සල්ලි ආපහු ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මෙතන තව දෙයක් කියන්න තියෙනවා. මෙතන coupon එකක් තියෙනවා. ඔයාලට පේනවා. මම මේ order එක දාලා තියෙන්නේ coupon එකක් use කරලා. එතකොට ඒ coupon එකේ ගාණ එන්නේ නැහැ අපිට. ඒකෙන් අඩු වෙලා අර අපේ ඇත්තම account එකෙන් කැපිච්ච ගාණ තමයි AliExpress එකෙන් අපිට refund කරන්නේ. ඉතින් මේකෙන් ඒගොල්ලෝ දෙයක් කරන දෙයක්. ඉතින් coupon එක අපිට එන්නේ නැහැ. ඉතින් මම මෙතනදී coupon එක පාවිච්චි කරපු නිසා තමයි මෙන්න මේක අඩු වෙලා අර refund කරපු ගාණ විතරක් මට account එකට නිදි. ඉතින් දවස් කිහිපයකට පස්සේ මගේ account එක notification එක ආවා refund එක ආවා කියලා. ඉතින් ඔන්න ওই විදියට තමයි step by step කොහොමද AliExpress එකෙන් refund එකක් කරන්න කියලා. ඉතින් ආපහු මතක් කරනවා සාධාරණ හේතුවක් මත මේකේ දේ කරන්න යන්න එපා. ඒක ඉස්සරහට AliExpress පාවිච්චි කරන අපිට ලොකු අසාධාරණයක් වෙන්න තියෙනවා. මොකද shipping ලොකු ලොකු ගණන් වල දීලා බඩු ගෙන්නන්න වෙන නිසා. ඉතින් මෙන්න මේ විදිය තමයි AliExpress එකෙන් DCM refund එකක් කරගන්න. ඉතින් ඔයා ඒක දැනගත්තා නම් ඔයාත් refund එකක් කරලා තියෙනවා නම් පළල comment එකක් දාන්න. මේක දැනගන්න යාළුවෝට share කරන්න. මේ review tool එකේ හරිදී හරියට දැනගන්න.